තාත්තේ ස්කෝලෙ තීන්ත ගාන්්ඩ් රුපයල් දෙදස් පන්සියක් ඕනේ දෙසය පණහක් පිතරන දෙන්න පුළුවන් දෙදහස් පන්සික් කොහහි දෙන්නද උඹල තුන් දෙනෙක් ඉන්නවන එහෙම කතාවක් ඇතිවෙලා තියෙනවා කොළම්ඹ පලාතය අගනුවර කියන්නේ කො ඩාක් බලපුළුවන්කාර දනවත් පවුලගනෙමි. බ මමාරුවෙන් ජීවත්වයෙන පවුලක තාත්තා කම්කාරුවෙක් එවනාටඉතින් අ ගෙදර ඉඳ ස්කෝල්ට තියන දුරහින්ද නමක් තියෙන ස්කෝලකට යන්න පුළුවන් වෙනවා. මේ කතාව මට කිව්ව මිත්‍රය මෙම කිව්වා. මෙහිෙම කතාවක්කේ ගෙදර ඇති වෙලා තියනවා මගේ පුතත් යන්නේ ඒස්කෝලටමයි ල් දහස්පංසියක් කිඉල්ලො ස්කෝලි තින්ටගාන් මමන පැකෝට දැම්මලු කව් නම්බ රැද්ද නො ස්කොලිම් එකට දෙද ස්පන්සියක් දන ොන්නලු හැමෝම ට ළමයි තුන්දනෙක් ඉන්න තාත්ත කෙනෙකුට ඒ ස්කෝලිම් හෝ වෙන ස්කෝලු වල්ලුල ැම්මීම ලංකාවම වැඩේ කෙරෙනවල්ලු කියලා කියනවනේ කොහොමද රුපියල් හද්දා ස්පන්සීයක් ඒ වගේ මාරුවෙන් ජීවත්වන පවුලක තාත්ත කෙනෙක් ස්කෝලවල්ලට දෙන්නේ හැබැයි එකආපු මිත්‍රයට එක දරුව ඉන්න යා දෙදස් පන්සය ගිනුමට තැම්පත් කරලා තියෙනවා ඒවගේ තමයි ඔහු කියන විදිට අරවිදිිය පවුල් තියෙනවා වගේම සමර තාත්තල ඉන්න ඔලු ඇවිල්ල වැඩ්ඩ වගේ කියල පන්සිිපල්ඟට ගිල්ලමදස් පන්සේ මොගර්මං දෙන්න විසි පන්දා පනස්දා මන් දෙන්න දහදාක්. ඔහොම කියන අයත් ඉන්නවා. එකලන් ටෝනේ එකගොලන්ගේ පුත්තුූ එමනැත්ත එකොලන්ගේ දූරු ස්කොල්ලොල ඉහලටම ගන්න එයටට විදුවල්පතිගේ පන්තිපාර ගුෘතුමියගේ ක්‍රීඩා ාර ගෘරෘතුමියගේ හෝ ගුරුතුමාගේ අවධානයට ලක් කරලා එකලන්ගේ ලාමයා ඉහලටගෙන යන්න. පළමුත් ඇනා අරන් දෙන්න විශේෂ අවස්ථාරන් දෙන්න. පොදු වෙහිතන් නැතුව පෞද්ගලිකවහිතල ආත්මාර්ථකාමව කරන කැත වැඩක් අපේ වගේ රටක මේකේ මිනිස්සුන්ගේ ආදායම් බෙදයාම ලොකු විසමතාවක් තිය නවා ඉති ඒ හින්දා ඒ විදිර හැසුරනයක ඉතාම කැතයි ඒ වගේ තමයි ඒ විද ආදායම් විිස මතාවක් තියන දෙමවපියන්ගේ දරුවන් එකම මේ ඉස්කෝලික ඉදිීමත් මේ රටේ තියෙන ඒ ප්‍රශ්නය හොඳට කියාපෑමක්. ඒහින්ද ඉතින් අර අන්තිමට වෙලා තියෙන් ඒ දරුව තුන් දෙනාගින් බැඩිමල් එක්කෙන තමයි ඉ කියලතින්න මේ මට ස්කෝල යන්න බෑතාත්තේ මේක දෙන්න නැතුව ඒගොල්ලො එසෙම්ලියකට ගිහාම කතා කරලා නම් කියනවා ඉස්සර හටගන්නෝ පන්තිය නැගිට්ටෝනෝ තාම දුන්න නඇද්ද කියලාන මට යන්න බැයිස්කෝලි මට දෙදස්පන්සියක්ත් දුන්න නැත්තම් අන්තිමටිකෝලු මම් මැරෙනවා කියලා තාත ගෝලුඋඹ මැරෙන්න්න ඔන්නෑ ම දෙදදා ස්පන්සියත් දෙන්නා අනිත් දරෝ දෙන්න ගොලු අපි නගවන්න නැතත්තේ ඔන්නො නැකිට්ට ූපුපයි අපි නැගිට නවා අපි තාත්තර නෑ කියන වෙන මොුණ කියන්නද ඒයි එකම තාත්තගේ ලමයි උනත් එහෙම වෙනස්කන් තියෙනවා ක්ොම ලමයි එකහනිින් වනම් අපි ළඟ දෙන්න සල්ලි නෑ අපේ තාත්තලට ොහොම දෙන්න සල්ලි නෑ කොහෙන් දෙන්නද අනිත්්‍යක තමයි මේ ගැන තොරතුරු විමසලා බැලුවහම අධ්‍යාපන අමාත්‍යංශය සුසිල් ප්‍රේම ජයන්තක ලේකම්බරයක් විමසූ කෙනෙකුට කියලා තියෙනවා මේ ගැන එහෙම ළමයින්ගෙන් එකුතු කරන්න කියලා නෑ ළමයිගෙන් එකුතු කරන්න අවශතාවකුත් නෑ හේතුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඒ අලුත්තඩිය කටයුතු සඳහා තින්ත ගානයවට ඒවට මුදල් වෙන් කරලා තියෙන. දැම් බලන්නක ළමයි හාරදාහක් ඉන්න ස්කෝලක රුපියල් දෙදස් පන්සේ ගාන ළමයෙක්ගෙන් එකුතු කොළොත් කියත්ද ගාන මන්නන් ගනන්ගවොලට කම්මැලි ය පෙර ද කතා කලා ශාන්තාව භේවික්‍රම ම පුතාග නමකිවේ ද බැරදිල ලංකා බේක්‍රම කියලා එති මිස් දන්න ගනන්වල්ට එම ආසාවක් කැමැත්තක් නෑ කියලා එයිද මං ගනන් හතාගත්තා කියද මිියන දහයක් ෝ අමාරුවෙන් ගනගතාගත්ත බෝ මමාරුවයි මිනිස්සු අම්භ කරනු සල්ලි බොම අමාරුවෙන් මිනිසු හම්බ කරන සල්ලි ඒගොල්ලන්ගේ දරුවන්ව පාච්චල් කරන්න බැරිහින්දා. ඒ මිනිස්සු අමාරුවෙන් ගෙනත් දුන්නොත්න් මොනොවද මේ හාරදාහක් ළමයින්න ඉස්කෝලික එකතු වෙන මිලියන දහයක් යන කෝටයක් ටින්ත කීපාරක් ගාන්නද. ඒ මිත්‍රෙක් මට විස්තර කියපු ඔහු කියපු දේ තමයි සමහර ඉස්කෝලවල්ලොල තින්ත ගාල ගාල මේ අඟල් කාලක් විතර තියෙනවලු තිින්ත තට්ටුවම තින්ත ගානකත් මරු වැඩක් ඒගන්. තින්ත ගාන්්ඩ ගාන්්ඩ සමහවුන්ගේ සාක්කෝල්ට සල්ලි වැටනෝ. එයින්ද අ රාජකීය ප්‍රින්න්සිිපල් කෙනෙක් පහුගේ ශිෂනායකකන්දෙන්ඩ සල්ලි අරන්ද මන්ද කලු පැල්ලමක් හදාගත්තා ඉස්කෝලටයි ගුරුකමටයි. මේ විදිහට සල්ලියකුතු කරන ස්කෝල ගැන. සහ ප්‍රීන්සිිපල්ල ගැන්න ගුරුවරු ගැන කරුණා කල් අධ්‍යාපන අමාත්‍යංශය ඔයලා බලන්න. දේශපාලනය විතරක් නෙමෙයි හොරු ඉන්නේ. මේක තමයි අපි දැන් දිගින් දිගටම කියන දේ. දේශපාලන්නේ විතරයි හොරු ඉන්නේ. රාජපක්සලා වික්‍රමසිංහලලා, ප්‍රේමදාසල්ලා බණ්ඩාරණය කලා අරයලා මෙයාල්ල මේ ගොල්ලො තමයි හොරු ඉන්හයා අනිත් ඔක්කොම අපි සුදනෝ කියලා ඒ අදහස වැරදි එහෙම උනහම අපට මෙවාහුවෙන් නෑ. මේ ස්කෝලවල්ලොල ඉන්න ප්‍රින්සිිපල්ලා සමහර දෙනෙක් හැමෝම නෙමයි තාම ගෞරෝණීය ගුරු විදුහල්පති මහත්වරුන් මහත්මින් ඉන්න නිසා ඔවුන්ට ගෞරවයක් විදිට ඔවුන්ට ඒ තැනතියලා මේ විදි කැතවැඩ කරණ අය සම්බන්ධයෙන් අපි ඔබට කියන්න ඕනී. ඉන්ද අපි සුසිල් ප්‍රේම ජන්ත ඇමති තැනට මතක් කරන්න කැමති මේ විදිය දෙයක් කියල තියෙනව ද අධ්‍යාපනමාත්‍ය අංශයෙන් දෙදස් පන්සේ ගානය එකුතු කරන්න කියලා කියල හෝ නොකයා එකුතු කරහම මිලියන දහයක් අරවගේ ලොකු ප්‍රමාණයක් ඉන්න ස්කෝල එකුතු වනාම තින්ත ගාල ඉතුරුවෙන සල්ලිවලට මොකොද වෙන්නේ ඕහගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේවා වෙන ආයතනං කමක් නෑ කියලා කියන්නත් පුළුවන් කමක් නෑ කියලා කියන්න බැරිවුනත් හැබැයි මේ ස්කෝල. දරුවන්ට යහමඟ පෙන්න තැන්වල මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ඒ ළමයින්ටත් පොඩිකමට තේරෙනෝ මේවා. ඒගොල්ල ඒකෙන ඇර පුතුතුන් දෙනෙක්කින් දෙ තැන බාලබ කොල්ලකිවල් උත්තාත්්‍යය මම නන්ගෙන අප තාත්තර නෑ කියලලා හෝබ අප ප්‍රසිිපල්ල තාක් විදා කරන ඇතිගලික අ එකයි අනිත්්‍යක තමයි දෙදස් පන්සිියයක් දෙන්න බැයි නම් ග්‍රහම සයෝවකින් ප්‍රදේශී ලේකම්ගෙන් ලිව්මක් ගන්න කියනුලු ආදායමක් නෑ කියලා. පුදුම හිට්ලර්ගේ නීති තියෙන ඉස්කෝලවල් අපිත් ස්කෝලොල්ල ගියා ලංකාවේ අපි නම් දැකල නෑ මෙහෙම. කෞුද මේ නීති දාලා තියෙන්නේ එහින්දා අපි අවසාන වශයෙන් කියන්න කැමැතිීමේ කාරණාව සම්බන්ධයෙන්. මේ ගැන්න හොයල බලන්න මේ විදිහට අයිංසක මිනිසුන්ව මේ අමාරු කාලෙ මංකොල්ලගන්න දෙන්නපා. කොටිම්ම කියනවනං දේශපාලනය විතරක් නෙමෙයි හොරු ඉන්න ස්කෝලවල්ල වොලත් හොරු ඉන්නවා. කොටිම්ම කියනවනං